ආයුබෝවන්. මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. වෛද්‍ය වර්ජනයෙන් රෝහල් රසක කටයුතු අඩාලයි. රෝගීන්ට දැඩි පීඩා. අපේ හැල්ලි වලින් පඩි අරගෙන අපිටම ඉරි අරගොන. ඒගොල්ලෝ ස්ට්‍රයික් කරන ඒගොල්ලෝ යහපත. අපේ යහපතට කවුද ඉන්නේ? බලහත්කාරයෙන් පෞද්ගලික ඉඩමක තාප්පයක් කඩා ඉවත් කළ හිටපු ඇමති මර්වින්ට රුපියල් ලක්ෂ 4ක් වන්දි ගෙවන්නයි අධිකරණයෙන් නියෝග. චුන්නාක්කම් විදුලි බලාගාරයේ කටයුතු වහාම නතර කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්. ඉදිරිපැය 48 තුල උතුරු නැගෙනහිරට වැසි සමගින් තද සුළං මුහුදු රළ මීටර 3ක් දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. වර්ජන හේතුවෙන් බාහිර රෝගී අංශ සහ සායනික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් අද දැඩි දුෂ්කරතාවයකට පත් වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දීපව්‍යාප්ත වැඩවර්ජනය අද පෙරවරු 8ට ආරම්භ වුණා. එම සංගමයේ පැවසුවේ අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවයේ සහ නිදහස් සෞඛ්‍ය සේවාව අඩපණ කිරීම බැවින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම වැඩවර්ජනය සිදු කරන බවයි. රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද වැඩවර්ජනයට එක්ව සිටිනවා. වර්ජනයට එක් වූ වෛද්‍යවරුන් දිවයිනේ ඇතම් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණවලද නිරත වුණා. වෛද්‍ය වර්ජනයේ හේතුවෙන් ජාතික රෝහල් ඇතුළු දිවයිනේ රෝහල් බොහොමයක සායනික සහ බාහිර රෝගී ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වුණේ නැහැ. දෙවෙනි පුරා රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හෙට පෙරවරු 8 දක්වා පැවැත්වෙනවා. කෙසේ වෙතත් ළමා රෝහල්, කාන්තා රෝහල්, පිළිකායතන සහ වකුගඩු නිවාරණ ආයතනවල මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ. වෘත්තීය ක්‍රියාමාර්ගයේ පැවතියද දැඩි සත්කාර එකක හදිස්සි සේවාවන් සහ සියලුම අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට වෛද්‍යවරුන්ගේ සහාය ලැබී තිබෙනවා. මේ අතර අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 8ක්ද අද වර්ජනයක නිරත වුණා. ඒ ඖෂධ සංයෝජක තනතුර අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු එල්ලීම් 4ක් මුල් කරගනිමින් වර්ජනයට එක් වූ වෘත්තීය සමිති නියෝජිතයින් සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට උද්ඝෝෂණයකද නිරත වුණා. අක්ෂිරෝහලේ අක්ෂි පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන් ඇනහිරලා තියෙනවා. හෘද රෝග සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඇනලා ඉඳලා තියෙනවා. ඒ වගේම ස්නායු රෝග සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඇනලා ඉඳලා තියෙනවා. ඩෙංගු මර්ධනය ඇතුළු මහජන සෞඛ්‍ය බෝවෙන රෝග මර්ධන කටයුතු සියල්ල අද දින ඇනහිරලා තියෙනවා. අද දිනේ මේ ගැටලු විසඳන්න උත්සාහ කරන්න නැත්නම් මේ රටේ මිනිස්සු තවත් ඉස්සරහට අපහසුතාවයට පත් වේවි. වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පත්ව සිටියේ දැඩි පීඩාවකටයි. බෙහෙත් දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ලෙඩ අපි ළඟ බෙහෙත් යාල ළඟ බෙහෙත් යනවා. අපි සල්ලි වලින් තමයි ඉගෙන ගන්නෙ. ඒ වුණාට අපිම තමයි මේ වයින් බැටකන්නේ. දොස්තර මහතුරු දෙවියෝයි කියලා කියන්නේ වුණාට. ඒ කට්ටියගේ පඩි නඩි බේරගන්න ඒ කට්ටිය ස්ට්‍රයික් කරනවා. අපි මොකද්ද කරන්නේ? යනකොට මැරිලා වැටෙන්නත් ඇහැයි. අපේ සල්ලි වලින් පඩි අරගෙන අපිටම ඉරි අර කොන්නෝ. හරිද ඒක? අපිට ගෙවලව ගන්නවත් පෙට්ටියක් ලියලා දෙන්න ගන්නේ නැහැ ලියලා දෙන්නේ නැහැ. ඉතර අපි කොංච කරා අපි දෙබාපුගේ වෛද්‍යවරයෙක් කියන්නේ ඉසිවරේ ගන්න. දැන් වෛද්‍යවරයෙක් කියන්නේ පල් හොරු ගන්න ගණන් ගන්න ඕනේ. නිකන් දෙන බේටිකවත් අපිට ඇයි ලබා දෙන්නේ නැත්තේ? වෛද්‍යවරුන්ට නම් අපි මේ රස්තිය අඩු කරන එකට හරි පව්. සෞඛ්‍ය සේවාවට අවශ්‍ය දෙයක නෙමෙයි ස්ට්‍රයික් කළේ. දැන් ඒගොල්ලන්ග තියෙන පසු රජ්‍යත් එක බලා ගන්නවා. ලෙඩුපල් නැහෙනේ. තුවාලයකට බෙහෙත් දාගන්න තම ආවේ. බෙහෙත් දාගන්න විදියක් නැහැ. දොස්තර මහතුරු ස්ට්‍රයික් කියලා කියනවා. දැන් ඉතින් මොනව කරන්නේ? මාසයක් ඉඳලු. ඉතින් එතකොට මැරෙයි නේද? මැරෙන්න එක ලාභයි. මොනව කරන්නේ? දුක්පත් වෙනවා. බලන්න කොච්චර ජනතාව දුක් විඳිනවා කියලා. ආදාන්න ඇති මොන දේ? ලැබෙන මාසෙ ඉඳලු. මාසයක්ම බෙහෙත් නැති වෙනවා මහත්තයා. ඉතින් ඒ ඇත්තෝ මන් දන්නේ හොඳද නරකද මේ කරන්නේ කියන එක. ලැඩුව පහසාවට ඒ රජයේ වෛද්‍යරාජගේ සංගමය මේ වගේ වෘත්ති සංගීත ක්‍රියාමාර්ගයක් ගත්ත කියලා ඇහුවොත් ඒකට හේතුව තමයි සාකච්ඡාවට සම්මුතියට මේ අයවැය හදපු උදවිය ඇවුම්කන් නොදීම. වෙන රටවල් සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන්න ගත්ත මූලික ක්‍රමවේද තමයි සේවාව සලසන්නා සහ සේවාවට මුදල් සපයන්නා දෙන්නෙක් බවට පත් කිරීම. දැන් මේ මූලික අධියරට අයවැය 2017 මේක යෝජනා කළා. 2018-19 දී ඉතුරු යෝජනා එනවා. ඒතර අපි පැහැදිලිව තීරණය කරා මේ සඳහා පෙරමුණ අරගෙන සටන් කළ යුතුයි.
ඒ සඳහා ඕනෑම මාර්ගලයක් කරන්න තීරණයකට එළඹුණා. සාකච්ඡා කරලා පිළිම් දිනාගෙන මිසක් වෘත්ති සමිති ක්‍රියාමාර්ග වලින් අයින් වෙන්නේ නැහැ. අපි හෙට උදෑසන මේ සංකේතාත්මක වෘත්ති සමිති ක්‍රියාමාර්ගය අවසන් කරනවත් සමගම් පැවැත්වෙන සාකච්ඡාවේදී අපි තීරණය කරනවා අපේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවද කියන එක. ඒගොල්ලෝ විශාල අනුබෝධයක ඉන්නේ බදු පිළිබඳව. මම අද ඒකේ සභාපතිතුමාට ඉස්සර කරා ડોક્ટર වාදනියට. ඒකේ තියෙන්නේ ආදායම් දෙකක් තිබෙන කට්ටියට 10%ක බදු ගෙවන්න වෙනවා රජයේ සේවකෙ. මේ බද්ද ගහලා තියෙන්නේ දෙවෙනි ආදායම් මාර්ග. එතකොට හැම එක්කෙනාම එළියට දානවා. මොකද තමන්ගේ පඩියේ ආදායම් බද්දෙන් නිදහස් වීම සඳහා. නමුත් මොවුන් මුලින් හිතාගෙන හිටියේ මේ දෙකම ද්විත්ත බද්දක් බවට පත් වෙනවා කියලා. එහෙම නැහැ. ඉතින් මට ඉනම් කියනවා ඔබතුමාට විරුද්ධව නෙවෙයි යන්නේ. මට විරුද්ධව නැති වුණා. දෙඩු මගේ. අපිට පුළුවන් මේ වෘත්ති සමිති වලට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්න. එතකොට වෙන්නේ මොකද? එක දවසක එක දවස් දෙකට යනකොටත් ඒත් විශාල ප්‍රශ්නයක් වෙනවා මිනිසුගේ ජීවිත පිළිබඳව. විශේෂඥ වෛද්‍ය සංගමේ සභාපතිතුමා මට කතා කරා. එයා කිව්වා මේ බලන්නකො රිවීල් කට්ටියරත් ඉස්සෙල්ලා අපේ කට්ටිය බැහැලා තියෙන්නේ කියලා. කම්කරු ආඥාපනිතෙත් තියෙන දවස් 14ක් කල් දෙන්න ඕනේ වැඩ වර්ධනයක් කරන්නට. අර තු අපි දිගින් දිගටම දැකේ දැක් තමයි රජයේ වෛද්‍යාංගයේ සංගමේ හා රජය අතර දිගින් දිගටම ප්‍රශ්නය තියෙනවා. එහෙම එකක් කිව්වේ නැහැනේ. දැන් ඒගොල්ලෝ පිළිගත්තානේ. කියලා මට තැන්ක් යූත් කිව්වානේ මේක පාදලා දුන්නට. මුලින්ම බදු ගහන්න පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ රජෙන්නේ රජයේ සේවකයෙක්. නමුත් එදා මේ ඔය නායකයින්ම කියලා තියෙන මොකද අපි පටන් ගත්තොත් ඉතුරු පබ්ලික් සර්විස් එක ඔක්කොටම යනවා. ඒකින්ද අපි කරන එක හොඳ නෑ කියලා. එදා එහෙම ස්ථාවර හිටියේ. අද මේ ස්ථාවරය. ඔබතුමාලගේ පැත්තේ උත් නැහැ කියලා විසඳ ගන්න යම් ක්‍රියාමාර්ගයක්. දෙකින් දෙකටම හැමදාම මේ ඉදිරියට මේ දේ වෙන්න පුළුවන්. ජනමතයත් එක්ක තමයි අපිට ක්‍රියා කරන්න වෙන්නේ. අපිට තනියෙන් කරනකොට ඊට පස්සේ පත්‍රවල ලියන්නේ මොනවද? හෙඩ්ලයින් දාන්නේ. අපි කරන එක ඇයි නෑනේ? අපිට විරුද්ධ තියෙන ටිකනේ. ඉතින් මට මොකටේ මට විතරක් තියෙන මේ රුදා මේ තැන ඉන්න ඔක්කොම කට්ටිය යනවනේ රජයේ හදිසියක් වුණොත් එහෙම අද ඇක්සිඩන්ට් එකක් වුණොත් ඔය ඇක්සිඩන්ට් සර්විස් එකට යනවනේ. ඉතින් හැමෝගෙම මේක වගකීමක්.